ඉදිරි ජනාධිපති වරණයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති විය යුතුයි කියන යෝජනාව අපි අත උස්සලා යෝජනා සම්මත කරනවා මේ මුළු සභාවම අතිසු. ඒ නිසා දැන් ගැළවීමක් නැහැ ඔබතුමාට. ලේසි ඕනෑම ATM එකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරේට පත්වී වසර දෙකක් සම්පූර්ණ වූ ඊයේ දිනේ ඔහුගේ ප්‍රධානත්වයෙන් කඩුවත පැවති එක්ව ජයගමු රැලියට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සමග පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වූ සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, සිසිර ජයකුඩි, උපුල් මහේන්දුර සහ මිලන් ජයතිලක යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියා. මීට අමතරව පොදුජන පෙරමුණේ ලොහන් රත්වත්තේ කංචන විජේසේකර, මහින්දානන්ද අලුත්ගමකේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ගීතා කුමාරසිංහ, කනක හේරත්, තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, පියන් නිශාන්ත, රජකා වික්‍රමසිංහ, ප්‍රදීප් උඳුකොඩ, මధుර විතානගේ, ප්‍රේමනත් සී දොලවත්ත සහ ජයන්ත වීරසිංහ යන මෙති ඇමතිවරුන්ද මේ රැස්වීමට සහභාගී වුණා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වරණයට ඉදිරිපත් විය යුතු බවට මෙහිදී යෝජනාවක් කළේ පොදුජන පෙරමුණේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයායි. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපි ආරාධනාවක් කරනවා ඔබතුමාට ඊළඟ ජනාධිපති වරණයට ඔබතුමා තීන්දුවක් ගත යුතු අවස්ථාවක්. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි සතිය ඇතුළත ඔබතුමාගේ තීන්දුව මේ රටට වැදගත් වෙයි කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව හැටියට ඔබතුමාට කරන ආරාධනාව තමයි අපි මෙතන යෝජනා සම්මතයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි ජනාධිපති වරණයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති විය යුතුයි කියන යෝජනාව අපි අත උස්සලා යෝජනා සම්මත කරනවා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා දැක්කා මේ මුළු සභාවම අතිසු. ඒ නිසා දැන් ගැළවීමක් නැහැ ඔබතුමාට. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කඩවතදී මේ යෝජනාව කරද්දී ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා, නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බිංගිරියේ පැවති රැස්වීම අමතමින් කඩවත රැස්වීම විවේචනය කළා. අද ගම්පහ එකට නැගිටින්න හදද්දී අපි බලනවා අපිට එකට නැගිටින්න තියෙන්නේ කා එක්කද කියලා. අද අපිට එකට නැගිටින්න තියෙන්නේ අපේ විරුද්ධවාදීන් එක්ක. අපිට අද ආරාධනා තිබුණා මේව පටන් ගත්තේ ජාතික සංවිධායක තුමනි, මේ දිස්ත්‍රික් රැස්වීම මාලාව පටන් ගත්තේ එක්ව නැගිටිමු කියලා පටන් ගත්තේ. අපි හොඳාකාර දන්නවා රජයේ වැඩපිළිවෙල ගැන කතා කරන්න. අපි රජයේ නියෝජිතයෝ. මම රජයේ විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමතිවරයා, තේනුක රජයේ ආපු නිවාස රාජ්‍ය ඇමතිවරයා. හැබැයි එතන කතා වෙන්නේ රජයේ වැඩපිළිවෙල නෙමෙයි. එතන කතා වෙන්නේ පොහොට්ටුව චප්ප කරලා පොහොට්ටුවෙන් කෑලි ගලෝලා ඒ කෑලි වලින් පොහොට්ටුවේ පොඩි ප්‍රමාණයක් අරගෙන ඔබේ දිස්ත්‍රික් නායකයා වගේ, කළුතර දිස්ත්‍රික් නායකයා වගේ, අපේ අනුරාධපුරේ දිස්ත්‍රික් නායකයින් වගේ අපේ පක්ෂයේ ඉන්න බලගතුම මිනිස්සු ටික පැත්තකට කරලා හදන අසුද්ධ සන්ධානයක් කියන එක දැන් ප්‍රසිද්ධ වෙලා හමාරයි. අපිට ඒකට යන්න බෑ. නාමල් රාජපක්ෂ ජනාධිපතිතුමා, නාමල් රාජපක්ෂ මැතිතුමාව, මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙතෙන්ට එවලා තියෙන්නේ වෙන දෙයකට නෙවෙයි. මට දැන් ජනාධිපතිතුමා කියලා නිතර කියවෙනවා. මට නිතර කියවෙනවා ජනාධිපතිතුමා කියලා. මේ හයිය දෙන, ශක්තිය දෙන තරුණයෙක්ව ජනාධිපති කරගන්න අපි පුනපුලා බලාගෙන ඉන්නවා. ඒ නිසා පක්ෂයේ නිවැරදි තීන්දුව ගනී කියලා අපි හිතනවා. මේ අතර ලබන සෙනසුරාදා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණ කොළඹදී සමුළුවක් පැවැත්වීමට සූදානම් වෙනවා. පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ස්ථාවරය මේ සමුළුවේදී ප්‍රකාශ කරයිද? විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ වෙනකන් නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ තුමා ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා. අපි පක්ෂයක් විදියට තීරණ ගන්න ක්‍රමවේදයක් තියෙනවා. අපිට තියෙනවා විධායක සභාව තියෙනවා, අපේ දේශපාලන මණ්ඩලය තියෙනවා. එතකොට මේ වෙද්දී ජනාධිපති ධූර අපේක්ෂකයෝ කීප දෙනෙක්ම අපේ පක්ෂයත් එක්ක සාකච්ඡා කරා. හැබැයි අපි තීරණය ගන්න අපේ විධායක සභාවේ, දේශපාලන මණ්ඩලයේ, අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් මේ යෝජනා ටික අරගෙන හොඳම කෙනා, රටට ඕන කෙනා, රට දිනවන්න, පාක්ෂිකයන් දිනවන්න පුළුවන් කෙනා අපි අනිවාර්යෙන් පත් කරනවා. තරුණ වශයෙන් ඔබතුමාලගේ නාමල් රාජපක්ෂ මහත්මයා අපේක්ෂක වෙන්න බැරි කමක් නැද්ද? මං හිතන්නේ ලංකාවේ ඉන්න හොඳම අපේක්ෂකයෙක් තමයි නාමල් රාජපක්ෂ මැතිතුමා. හැබැයි අපි අපේක්ෂකයා තීරණය කරන්නේ අපේ රටේ ජනතාව. මේ වෙද්දිත් රටේ තරුණයෙක් ඕන කියලා ඉල්ලීම තියෙනවා. හැබැයි රටේ සියලුම දෙනාගේ, මේ පාක්ෂිකයාගේ ඉල්ලීම තමයි අන්තිමට වෙන්නේ. නාමල් රාජපක්ෂ මැතිතුමා ඒකට සුදුසුම කෙනෙක්. ඒක ගැන විවාදයක් නැහැ. මේ අතර SB දිසානායක මන්ත්‍රීවරයා අද යළිත් අවධාරණය කළේ පොදුජන පෙරමුණේ බහුතරය වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීමේ ඌමනාවෙන් සිටින බවයි.
ඉන්නේ. ඔහුට තාම හරි තීරණයකට ඇවිල්ලා නැහැ නේ. දෙකට බෙදිලා පේන්නේ නැහැ. හැබැයි කීප දෙනෙක් වෙනස් මතයක් දරන බව පේනවා. ධම්මික පෙරර වගේ ශක්තිමත් ව්‍යාපාරිකයෙක් දක්ෂේ ඔහු ජනාධිපති අපේක්ෂකත්වයේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැබැයි පක්ෂයේ අතිබහුතරයන් රනිල් වික්‍රමසිංහ මහත්මයා නැමත පත් කිරීමේ උවමනාවෙන් කටයුතු කරන බව පේනවා. දැන් පොහොට්ටුව කියන්නේ පොහොට්ටුවේ අපේක්ෂකෙක් දානවා කියලා. ඒකට මොකද්ද මේකේ පරස්පරය? එහෙමම කියන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයෙක් පිළිබඳව හිතන එකේ වරදක් නැහැ. හැබැයි පොහොට්ටුව ඒ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ කරගත්තොත් අපට ස්ථිර ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ජයග්‍රහණය පිළිබඳව අවධානමත් තියනවා කියලා මම හිතනවා. පොහොට්ටුව නැද්ද අපේක්ෂකෙක්? ඇත්තටම ජයග්‍රහණය අපේක්ෂකෙක් නැද්ද කියලා කියන්නේ. අපේක්ෂකයෝ ඉන්නවා. හැබැයි එයාට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ නිසා ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණ ස්ථාවරය පිළිබඳව විග්‍රහයක් කළා. මේක නාටකමක්නේ. මේ නාටකම රටේ ජනතාව තේරුම් ගන්න. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාට එක්තරා චන්ද්‍ර ප්‍රමාණයක් අඩු වෙනවා. නාමල් රාජපක්ෂලා, මහින්ද රාජපක්ෂලා, බැසිල් රාජපක්ෂ මහත්තයලාත් එක්ක හිටගත්තෝ. මට නම් පේන්නේ, මට නම් දැනෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ දැන් අපි නෑ, අපි අයින් වුණා, අපි වෙනම ඉල්ලන්නේ, අපි වෙනම අපේක්ෂකයෙක් දානවා කියන මේ රඟ දැක්වීම හරහා රනිල් වික්‍රමසිංහ මහත්තයාට නොලැබෙන දෙන්නේ නැති චන්ද ටික ලබා ගැනීමේ නාටකේ තමයි නාමල් රාජපක්ෂ මහත්තයාලා මේ හදන්නේ කියන කාරණේ යම් සැකයක් අපි සතුව තියෙනවා, මා සතුව තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා නැත්තම් අද නාමල්ලා කොහෙද? නාමල් රාජපක්ෂලා ගිහිලා බංකරවල හැංගිලා මගේ දරුවෝ පිටරටට යවලා හැංගිච්ච මිනිස්සුනේ. ඒ වගේ උපකාරයක් කරපු ඒ රැකගත් වර්තමාන ජනාධිපතිවරයා ජයග්‍රහණය කරන්න මීට වඩා කැපකිරීම කරන බව අපි දන්නවා.